ප්‍රථය අද ඔබ සියරු දෙනා ඉදිරියේ වචන ස්ොල්පයක් කතාකිරීමට ඊට ප්‍රස්ථාව ලබාදීම සම්බන්ධෙන් මගේ අවංක ස්තූතියි මං සංවිදායක මඩුල්ලට මෙ අස්ති පිළිනමනවා. එවගේම අපිම ශක්තිමත් කරන්න අද මෙතන්ට පැමිල තිය ඔබස් සියරු දෙෙනනාම. අපි ඉතාමත් ආදරෙෙන් මේ අවස්ථාතිය පිළිගන්නවා විතර ැබයි මේ ගමනි නැවත එක්සත් ජාති්‍ය පක්ෂේ. අරියා කාරව දැවන්ත පක්ෂක් බවට පරිවර්තන කිරීමේ ගමන. අප ආරම් කල තිවාMP කියන්නේ මේ රටේ පැරණම පක්ෂය. ඒ පැරණම පක්ෂයට අද යම්ම යාහන ොමොනොෝද වෙලා තියෙන්නේ කියෙනෙක්. අද ඇත්ත ත්ව මයි. අප UMP ජනාධපතිවරයක් ඉන්නවා නමුත් අප U.MP පාක්ෂිකයන් නෙමෙයි ජනාතිබවට පත්කරේ එඒ නිසා ප්‍රතිම පාලිමිෙන් සිටින සිරු දෙනාම. රනිවල් වික්කමසික ජනාධිපති කිරීම සම්බන්ධයෙන් හැම පක්ෂයටම. ඒ වන් ස්තුති පුදරන්න ැමති. අවස්ථාව ප්‍ර දීලා තියෙනවා අපේම නායක ජනාධිපති කරග යා ගමන්න මේ නෙද තිත් ඇත්. එනම් මොනවද වෙලා තියෙන්නේ. අපේක්ෂක් ජාතිය පක්ෂේත් දුරලතා ගණනාවත් තියෙනවා. ප්‍රථමම අපි එක්ෂ ජාතිය පාක්ෂිකයන්ගේ හදවතා පෙහරියට කියව්න. අපි පාක්ෂිකයගේ නැත්ව වන. අපේ පක්ෂේ ඇතුරේ බේද පින්ද කරන්න පටන්ගත්. ඒ විතර නෙමයි විරුද්ධ පක්ෂවල නොෙක් බොරු පතුළල්ලා. එක්සත් ජාතික් පාලන කරන්න සුදු සුපක්ෂයක් ද නැන්ද කිය ප්‍රශ්නයක්ක් ඇති කර. මේ කරේ අපේ අභියන්තරයම. ඊට පස්සුව රනිල් දිනවන්න බැහැයි කියලා. අපේ එක්සත් ජාතිය පාක්ෂයන් කතා කරන්න පටන් ගත්තා. අන්තිමට පක්ෂය දෙකට කැඩුණ. මේක නේද අපේ තිත්ත ඇත්ත. එතින් එහෙම තියෙනවා නං මිත්‍රවරුණ මාස විසියකට ඉස්සල්ලා. මේ රටේ තිබ ඉරණම ඔබ සියලු දෑමදන්නවා. තැනකම පෝලිමක් විදුලිය දවසකට පෑත් දොලහත් දහතුන නෑ. ගෑස් නෑ ඩීසල් නෑ පෙටල් නෑ බෙහෙත් නෑ පෝර නෑ ඩොරල් නෑ මේව තමයි කියන්න අහන්න තිබ්බේ. මෙන්න මේ අවස්ථාව තමයි පෙරලියක් ඇැතුුණේ. ඒ පෙරලිය තුළ තනියාලියෙක් පාලිමිින්තය සිටින රනිල් වික්කම සිංහ අබියෝගයක් බාර දෙනවා. එක්සත් ජාති්‍ය පක්ෂේ කියන්නේ අභියෝග බාරගන්න පක්ෂයක්. අපි පැනල යන පක්ෂයන් නෙමයි. ඒ අභියෝගෙ දුන්නාම හරියාකාරව ක්‍රියාත්ම කරන්න බැඳීතින පක්ෂය. එක්දස් නමසේ හතලි සටේ ද සෙරනායක මේරට නිදස සුද්දගෙන් ලබල දුන්න. ඊට පස්ස එක්ද නමසේ හැත්ත හතේ ජයර් ජයවාධන එක්සත් ජාත්‍යප පස්්ති නායකත්්‍යය දීලා මේරටේ ලංකාව ලෝකෙර එක්සත් කරනවා. ආර්ථිකය නවීකරණය කරනවා. එතමයි දෙවැනි පිම්ම. තුංවෙන එකත මයි මේරටේ. දස් විසිතක මයි මාස ංගලොත්තයකොට ඒ ංගුලොත්තෙර තියන රට රනිීල් වික්කමසින් එක් ජාති්‍ය පක්ෂ තුළින් අනෙත්ස සුපක්ෂත් සමඟ. ඒ බංකරොත් භාවයෙන් එල්ියට ඇවෙල්ල. ඒ අමාරු ගමන නිවැරදි ගමනට පරිවර්තනය කරලා. යනගමන තමයි අපට පේන තියෙන සාධක දැන්තිබෙන්න්නේ. මන්දන්නව ජන ජීවිත ලේසිනෑ. තෑම බලනවා ඇබොල අප සුන්දර ජීවිත කිස්ත්‍ර තිබ්බයි ගමාරුනේ. මතක තියාගන්න. ඒ වගේ තත්ත්ය තියෙනවට තමයි. අපට බඩක්කෝ රටකෝනේ කියලා රට වෙනස් කරපු ජනතාව. අවුරද දෙක කැන්්ඩිස්ල් ඔවන්න ංකලොත් තෙනවා දැන් ඒ අයම ප්‍රශ්නි කරල තමයි යහන්නේ මොකක්ද මේ රටට වනේ. ඒ නිසා තරුණා කල්ලා. අපින්බ රෑවැටන වලේ දවල් වැටෙන්ට බැහැ. මේ තනි අලිය පරිවර්තන කරන්න පුලවන් වෙලා තියෙනවා ඒ ඩොල් නැතික ඩොල් ි ොයාගෙන. ලෝකත් සමග සාකච්චා කරගෙන වැටිච තිබා ආදෑම නැවත ඇතිකරගෙන හුස්මක් කෙළන්න බැරි අවස්ථාවද නවතේ හස්ම ලබාගෙන ඒ ජන ජීවිතය අමාරුවෙන් සැහැල්ඩු තත්ත්ට හිමින් පරිවත්වෙන වෙනවා. එක ඉක්මං මදි අපේ කරන්න නවශ්‍යයි ගමන හිමින් වනත් හරි මාර්ගයනක තමයි අපට පේන්න තියෙන්නේ. එදා කාටත් බැරිවුණ මේ අභියෝගේ බාරගන්න දෙනකොට පැනලගියා. නේද ස්වාමනාන්සන්. මේ අියෝගගේ බාරගඩ කියලා කිව්වාම දන්නනෑ වගේ හෙනෑ වගේ හිටියා. දැන් ඒ අය කරනන් ගහනවා. දැන් නො එක් ඕප දූප කියනවා ඩැන් කියන අප මෙහෙම තමයි එහෙම තමයි කරන්න කියලා. අද ජනාධිපති අපේක්ෂකෝ නම් සී අදෙස්සියක් ඉදිරි පත්වෙනවා. ඒ අභිෝගේ බාරගණ්ඩ පුලුවන් ඒවලේ හිටපුො එක්කෙනා. අද නිහඩව ජනතාවෙනුවෙන් කරන ඒ සටන ඉදිරට ගිෙනියගෙන යනවා. ඒ නිසා මිත්‍රපරුණ නවන්. අද මේ කේගල්ලෙන් ආරර්ධනා කරහම මේ රැස්වීම මේ දැවන්ත දේශපාලක් සිරු දෙනම රැකවරණ දීලා ඇති කරාම. අපේ අදහස වූයේ අපෙන් නිහඩව හිටපු එක්සත් ජාතික පාක්ෂකයන්. අප හිතවත්ව ඉන්න එක්සත් ජාතිය පාක්ෂකයන් නැවතයේ අලි පවුලට එකතු කිරීමයි. මේ අවස්ථාවේදී ඒ පක්ෂය ශක්තිමත් කරනවා වගේම අපිත්ත කේදාන්න හිටපුක්සත් ජාති පක්ෂයන්. අප රත්තරන් වගේ අපෙන් ගිහිල්ල ඒ වැැද්ද නිවැරදි කල්ලා දෙන අයත් අපි ආදරෙන් පිළිගන්නවා වගේම මෙ දෙක සමඟ අපි නැවත ඒ දාතිබ ඒ අලි පවුල්ල නැවත ජාතාතත්තර පත්කිරීම අපි පුළුවන්තර ඉක්මට කරන්න අවශ්‍යයි. ඒ නිසා අප මේ අවස්ථාවදී. එක්සත් ජාතිය පක්ෂ වශයෙන්. අපේ පක්ෂ යම්. වැරදිවෙලා තියෙනවනා. අපි එක්සත් ජාතිය පක්ෂිගයන් ඒ නිහඩ වුණ ඒ නිසා අපටඒ මන්තිරයකත් පත් කරන බැරි. ඒ ලක්ෂ තිස්සක නිහඬ වනායගෙන් අපි සමාව භාජන කරලා කරුණා කල්ලා එන්න අපිත්තක එකතු වෙන්න නැවත. ඒක්සත් ජාතිය පක්ෂ අපට ාතිය වශ්‍යයි. ඒ තමයි අපේ ශක්තිය ඒ නිහන්ඩවීම නිසා තමයි එක්සත් ජාති පක්ෂය. ඒ මේ ගේ තැකට වැත්ල තියෙන්නේ. නමුත් ඒඇය වනිින් තැන්වල ගිය නෑ.ඒය නැවත එකතු කිරීම තමයි අපි මේ කරගන යන්නේ. ඒ නිසා අත්වල් බඳගැන අප ඉදිරියට ගැනියමු. යම යන කෝ මේ Uපක් චන්ද කිය. ඔබත් අපිත් දන්නවා දෙදස් දහනමේ අපික්ෂ ජාති්‍ය පක්ෂේ අපේක්ෂක ඉදිරිපත් කර. කැමිති වනන් නැතිවුනත් ඔක්කම එකතු වෙලා ඒ චන්දට බෝත අපේ රාජ පක්ෂත එක්ක. ගෝතබට හැටනමයක් ලැබෙනට ක්ෂ හතනමයක් බැෙනකොට. අපේ කණ්ඩෑමේ පුද්ගලල ලක්ෂ පනස්සයක් ලැබෙනවා. ලක්ෂ දහතු නින් පැරදෙනවා. ඊට පසේනවා මහචන්දයදදා ශවිස්සේ මහචන් දයනකොට අපේ පක්ෂය දෙකට කඩනවා. කවද කඩනිස් සජිත් ප්‍රේම දස. කඩන එලියට යනවා. යනකොට අප ලැබන ලක්ෂ පනසය එයාට සද ප්‍රමාණය. ක්ෂ සි හට අඩුවෙනවාම පහොත්වේ ක්ටියට හැටක් ලක්ෂ හැටක් ලැබෙනකොට. අපෙන් කඩාගිය සජිත්ලට ලැබෙන ප විසි හතයි. ලක්ෂ හතලියකින් පැරදෙනවා. අපි කියමු එදා එකතුවෙලා චන්දදුන්න දෙමළ පක්ෂවලින් ලැබුණන ලක්ෂහක් කයින්කල්ල, ප්‍රතිීක්ෂපකරපු චන්දලුත් ලක්ෂ දෙක තුනක් හක්කරාම කොහොමත් ලක්ෂ තිස්සක UුවMPි ප්‍රමාණයක් නහඳ වනාානයද. ඒකොලට කැමතුරේ නෑ. මේක න විහිලුව අපේ පක්ෂ ගැනත් එයාට කලකිරුණා කඩාගන ගියායටත් එක්ක ඒ අය හිතිය වැඩක් නෑ අවස්ථාවදි කිය. ඩැන් බැරි බලට ගෙන්ඩ බෑයි කියපු රනිල්. අද රටේ ජනාධීපති. අපේ චන්දෙන් නෙමයි පාලිමින්ත චන්ද තුළින්. එදා කරන්න කියේ දේ අද ජනතාව වෙනුවෙන් අද කරගෙන යන ගමනක් තියෙන්නේ. අනය නිසා තමයි අනිත් පක්ෂත් අද රනිල්ට කියන්නේ. බැ නමුත් මෙ අතමේ යද රට බේර කෙන යන්නේ. ඉතින් අපේ ස්වාමින් වහන්ස ලක්ෂ තිස්සක නිහඩවීමෙන් පටන්ගත්ත නං. අපේ බේෂක පටන්ග ලක්ෂ තිස්සක නේද. ඒම් අනෙත් පක්ෂ වල ගිය දැන් UුවMPි කියර කියනගේ ලක්ෂ විසිහතෙන් මෙහටයනකොට ඒක වැඩි බෞතරේ මේ දැන් ගෝමත් ඉන්නන්නේ චන්දයන් අපට පෙන්නන්න පුළුවන් ඒෙන් සියට අනුවක් නැමත මේ පත්ත එනවා. තින් ලක්ෂ විසිහතෙන් තව සීත අනුවක් ගිහාාම. මේ පැත්ට ආවාම එතනින් ලක්ෂ දහනම ප්‍රමාණ කාවම. අපි පටන්ගන්න ලක්ෂ පනහකින් නොවේද. ඉ දැන් අපේ හන අංකගනිකයකො යි තියෙන්නේ. ඔොයද අපේ යුවම්පි චන්ද තියෙන්නේ. අපේම අලසකම නිසා තමයි එක වනේ දැන් අපි නැවත සියලු දෙනම අත්තර බැඳගෙන. ඒන්න චන චන්දය එයට ගරුත්යදී ලි එන්න ඔබතුමල ප්‍රවශ්‍යයි කියෙන ඒ සාධක ඇති කරලා. අපි මේ පොටන් ගන්න මේ ගමන ශක්තිමත්ත ඉදිරට ගෙනියමු. ඉතින්ඒ නිසා අපේ පක්ෂය පවුල් පක්ෂයක් නෙමෙයි අපේ මුළු පක්ෂයම පවුලක් වශන්ත්‍රියත්ම කරන පක්ෂයක්. මේ අපේ ආගමක් වසින්සී කරන පක්ෂයක්. අන ඒක තමයි එක් ෂ්‍රත් ජාතිය පක්ෂය කියන්නේ. ඒ නිසා තමයි අපි මෙවැනි කැපවීම් තුළින් ඉද්‍රටයන්නේ.සාමාරලට නවීන්ට අපදත්. ක්ෂ ඇතුළල රික්ෂා යනවා. එක්කනෙ දෙන්නෙ මේ ප්‍රශ්න තිබ්බා කියල පක්ෂයක් නති කරන්න බෑ අපිව ැතිව නෙත් නැහැ. රනිලවිික්කම සිංහ අපිත් එක්ක හම අවස්ථාවද හිය නිසා. අපට තියෙන්නේ රට පුරාම ගිහිල්ලා. මේ වැටට තියන තත්ත්වය නැට යතා තත්වට පත් කරන්නයි. එක්සත් ජාතිය පක්ෂේ කියන්නේ. නිදහස දවස ඉදං. අද දක්ව ආර්ථිකය ශක්තිමත්ව ඉදර ගෙනන්න්න පුලන් පක්ෂය. අපේ පළපුරුද්ධ අපේ පරිින්ත භාවය අද රා්‍යවිදකම සිංහ ජනාධීපතිවස්සයනෙනොත් අපි ඒ කාලේ පාලින කරන අවස්ථාවෙ අපි පෙන්නල දුන්න. එදා ජීවන වියදම අපි අඩු කරලා රජය සේවකන්ට දහදාක පඩි වැඩි කරලා. ඒව කරන්න පුළුවන්වන්න අපේ දැනුවත්කම එක්සත් ජාතිපක්ෂය තුළින් ජනතර් ලබාදීමයි. හැබැයි සමහරවලාක්ට අපි එක්සත් ජාතිය පාක්ෂයක් වශයෙන් කරපපු දේ. බයහින්සක දනතාව ලේසින් අමතක වෙනවා. මේක තම දනමත මතක් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා අපි රටේ ආර්ථික පැරලියයක් ඇතිකරන්න නවශ්‍යයි. අපට තරග කාරී තත්වේ ආර්ථික කදන්න අවශ්‍යයි. අද නොයෙක් පක්ෂවලාය සිහින ලෝකවලින් කතා කන්නවා. ඒකළ මේ වෙබසයි් ආර්ථික විසේ චක්ජුම් බට රිවත්වන වෙලා තියෙනවා. අනෙත් අය බේදබින්ඩ කන්නවා අඳුරට හෙන ගහනවා. ප්‍රශ් ත්තරකහද යෙනෙ ලලා පෙන්න තිපක්ෂ තමයි. අද මේ සෝෂල් මීඩිය තුළින් කැරකෙන්නේ. අපි මේක උත්තර දන්න අවශ්‍යතාවයි තමයි තියෙන්නේ. අපට පුළුවන් ප්‍රශ්න මේක තිබ්බහම යම්තන ගින්න තිබහම නිවන්නේ කෝමද කියර පෙන්නවා මිසක් මේක ගීලා වෙබ්සයිත හොල බල්ල ඒක උත්තරය දෙනක කනමි අවශ්‍ය වන්නේ. අනඒ නිසා ආර්ථික තර කාරිතාත්වයක් ඇතිකිරීම තමයි ප්‍රථමයෙන් අවශ්‍ය වන්න. ඒ අපන අයනය කරන ආර්ථිකක් ඇතිකිරීම. අද නයබරතාවට පෙරෙන රට අද බංකොලොත් කළේ රනිල්වික්ටිසි නෙමෙයි අනෙත් අය බංකොත් කරලා රනිල්ට දෙනාදන් රට හද පල්ල කියලා. ඒ නිසාි මේ නයබරතාවය පුළුවන්තර එක්බන ගෙවන්ඩ පුළොන්වන්නේ අපනායනය කරන ආර්තිියයක් හදනකයි.ඒවගේම නූතන ක්‍රමවේද පාවිච්චි කරලා කෘසිකර්මය පෙරලිය නවීකරණයක් ඇති කිරීම. ඒවාගේ තමයි නිෂ්පාදන සහස් සේවාන්ංසය ආර්ථිකයක් ඇතිකිරීම. මේව තුළින් තමයි. අප රටේ යාත්‍රයක් හදන්න පුළුවන්ගන්න. ඒවිතර නෙමෙයි ජනතාවට අයිතිය ලබා දෙන සමාජයක් ඇතිකරණ එක. ජැන්යම් අය කියනකට පොද්ගලි කරණය කරනයක් පෞද්ධධකරණය කරනවා කියලා වානිජි කරණයක න කියලා වචරට බැන්නහල කිව්හම යකෝ අපි ජනතාවට ලක්ස. විස්සක ඔප්පු ප්‍රමාණය තමාට ලබලදනවා කිව්හම එක පුද්ගලිකරණයක් නොවේද. තමාට අයි්‍යය ලබල දෙනවා. ඒක නරකද රජේතියන ගෙවල්ටික ජනත අෛත්‍ය ලබා දෙනකොට. ඒ නරකද. ඒ මාත්තු මාසය අප්‍රේ මාස්ස පටන් ගන්නකොට මේවා දකින අනිත් පක්ෂ ීරිසිය වෙනවා. ඒකට තමයි පුද්ගලී කරණයට පනින්නේ. ඒ වචට කියන්නේ වත්කම් විකුරනල විතරයිගල්. දරවත්කම් ජනතර පාර දෙන ක්‍රමකක්ද කියන්නේ. තමාලායකෙන් පෝසත්වයනවා. ඒ විතර නෙමෙයි ව්‍යවසාහික අප තරුණ තරුණයන්, ඒ වගේ ලක්ස දාහයක වියවසායකය නැති කරන ගමනක්. අප එක්සත් ජාතය පක්ෂේ ප්‍රමුකාපේ මිත්‍රපක්ෂ තුළින් අපි කටතු කරගෙන යනයක තමයි අපේ අදහසු. ඒනි අපි නිහන්ව සිටි නෑ. අපට ලැබල යෙ අමාර ගමනක්. ඒ නිවැරජ කරණන එකක් තමයි අවශ්‍ය වන්නේ. මං තරුණ තරුණියන්ට අපෙන් තාම වපරහැම් බලන ඒ අහිංසක දරුවන්ගෙන් ම එකක් කහන්නේ. තමාලා මක නිදුසුනක් ගන්නවා අයකට ඔප්පු කරන්න. අද උසස් පෙලේ දෙලක් සැහැත්ත දහක් පෙනීසිටිනකොට. ඒක එක්ලක් සැහැත්ත දදාහක් සමත්වයෙනවා විශවවිද්‍යාට යන්න. විශ්වවිදාට යන්න එක්ලක් සැහැත්ත දහක් සමත් වුණත් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ. ඒ පාිධරීෙන් ඇතික කරන්න බිහි කරන්න පුළුවන්ගන්නේ පනස්දාහයි. එතුො ඉතුරුවේ ලක්ෂ විසිදාහට මනොවද වෙන්නේ තමාට මාන වයිතිවාසික මත් තියෙනවා. මම රටේ ඉගෙනගෙන මගේ ප්‍රදේශසිෙන් ඇතිවෙලා මට විශ්වවිදාලට යන්න උරුමය තිබ්බට කරුම යන්න බැරිතය එක නිසයි. අන්න එය නිසා තමයි අපි ජනාතතිති රනිවල්වික්කමක ඉදිරිපත් කළ තියෙන්නේ. මේ ක්ක්ෂ විසිදාහත්. අපි විශ්වවිද්‍යාල වෘ්ත කනවා. ඒයට අවස්ථාව ලබා ජනවා. අපේ ශ්‍රී ලාංකිකයන් රට පිටරට යනකට කම්කරුවසෙන් යන්න නැතුව. අපේ තියනමි උපාධධාරී නිසා ඒ වගේ දැනුවත්කම නොලේජික නොමි. ඒක දැනුවොත් කළ ඉදිරට යවනක තමයි. අපේ තියන එකම අබිලාශය. ඒ නිසා මංහිතන විදිට මං මෙතන ඔබ තුමාලා සිරුදනගේ මිල්ලන්නේ. අපි එක් සත්්ජාතය පක්සේ. ඒ පක්ෂ එක පවුල්ලක් ප වශයෙන් කතිතු කරන්න ආරම් බැවිල්ල තිබෙනවා. අනෙත් පක්ෂ අපෙන් අහනවා. යක අපි රනිලට උදව් කරනකොට උඹල ඇයි තාම නිහන්නව සිටින්නේ. ඒ අපේ පැත්තෙන් අපි එක තුවෙලා ඕවටයිමිං වැඩ කරලා ඒ අයටකට උත්තරයක් දෙෙන් අවශ්‍යයි. ඒ දැන උත්තරය තමයි. ඔවු අලියන් නැකිදිින්න ටිකක් හිමින්. නැගිත්තට පස්සේ මුව කාටත්වටටන්න බැහැ කියනක තමයි අපට මේ කෑගල්ලෙන් ලංකාවටම කියන්න පුළුවන්න්න. ඒ ගමනේද කොළමින් පටන්ගත්තා. ඒ කොළමින් පටන්ගත ඒ ගමන හැම දෙනම හොල්මංගුණා. ඒ හොල්මංවීම තුළ අපි පෙන්වා නෑි සූදානම්. අපි අනෙත් මිත්‍රශීලි පක්ෂ අපට කෙලේගුණේ ඇතියෙන් ඕන. එක්කෙනෙක්කෙන් ජනාතිපති වෙනවනම් ඒකට හිතන්න පුළුවන් පක්ෂ. ඒට කදයුතු කරන්න පුළුවන් පක්ෂ. ඒ තියන එක මතු භාාව්‍ය පෞච්චි කරලා. අබ වාමස හකින් අනි වාර්යම නාතිපතිවරණයක් ෙනනවා. අද පේනවා නොයක් පක්ෂ දෙක තුනක් කෑගහගෙන යන්නේ චන්දයක් උන් තියන්නේ. මොකන් දන්නවා තිිප්පට පසුන්ගේ තියන කයිවාරු ඉවරයි කියලා. අනි වාර්ය ඔක්තෝබර් මාස්සේ දස් විසි අතර ජනාතිපතිවරණය තියෙනවා. මාචන්දන මේ ජනාතිපතිවරණය. ඒ ජනාතිපතිවරණය ජනතාවතුලින් නුත්තරේ ලබාගත්තර පසුව මහචන්දයනවා. ඒ මහචන්දෙර පස්සේ. තුර න් ික නාට නා කාරිරක වියවස්ථාවා ආදාගෙන කතතු කරනවා. ඒ නිසා ඔය කියන බොරු හැම වේදිකාර උන්ට කතාරන දෙයක්දැන්සි නිසා කතා කරනවා චන්දය නෑ කියලා අනි වාර්රයෙන්ම අපි කියනවා එතන. ඒ චන්ද තියල ඔක්තවර් මාසේ අපි රනවල් වික්‍රමසි නිර්පාක්ෂ දේශපාල ජනතිපදර. අපේක්ෂකෙක් වශයෙන් පත් කරගෙන ජනත් පක්ෂ තුළින් ජනතාවගේ බරම ලබාගෙන මේරට හරි මාර්ගක ගෙනියනවා. ඒ අවස්ථාවදී. ඒනිවර්දි සාාවට දීර්ග සලස්මක් සහිතව අපි මේ රට හදන මාර්්‍යය පටන් ගන්න අවශ්‍යයි. අපේ තරුණ තරුණයන්ට විශ්වාස කරන්න පුළන් මාර්ග්‍යයක්. අද අපේම දේශ පාලක්්‍යය සමාරය සිියයට පහත් දහැක්කන අපරාධ නිසා. මුළු රටේ නම නැතිකල්ලා තිබෙනක. අපි විශ්වාසනවට ඇති කර නවශ්‍යයි. ඒ නිසා ඒ තරුණ තරුණියන්ට අපේ තියෙන අනාගතයක් ඇති කල් දෙන මාර්ගයපෙන් අන්න අවශ්‍යයි. අපේ කාතාවන්ට. ඒ නිහඬ කරන සේවයට අපි ගරුත්්‍යය සහ සාධාර්නයේෂ්ඨ කර අනශ්‍යයි. අනේත් සියලුම සමස්ස ජනතාවට. ඒ විශ්වාසය ඒ මනුෂ්‍යභාවය, සහ ඒක මුතුභාවය ඇති කරන මාර්ගය අපි මේක්සත් ජාතිය පක්ෂය තුළින් පෙන්න්න නවශ්‍යයි. ඒ නිසා අපි එක්ෂත් ජාතිය පක්ෂය නැවත එක්සත් කරමු. අපි අනේත් පක්ෂත් එක් අත්වල් බැනගෙන. අපි මේ වෛරේ ඇති කර නැතුව වෛර වෙනුවට. ඒමතුභාව ඇති කරගෙන ඒ අත්වල් බැඳගන මේ ලංකාව ලෝකට එක්සත් කරන්න පුළන් මාර්ගයක් ඇති කරමු. බොරුවෙන්න්න රට හදන්න පුළුවන් වන්නේ. ප්‍රායෝගිකව ඔබේ ඔබේ සහය සමග තමයි මේට හදන්න පුළුවන් වන්නේ කියලා මතක් කිරීමෙන් අද මෙතන්ට පැමිලති සියල්ල නාටම අපේ අවංක ස්තුූතියි ක්ෂත් ජාති පක්ෂ වචයෙන් පුද කරන්න කැමති. ඒ ගමන හදන්න අනි වාරය ඔබුතු ල ැ ට නෝ ගේ . බතුමලත් සමඟ ඉදිරියට ගමන් කරලා. ඔක්සෝබර් මාසේ මේ දෙදස් විසි හතරේ අන සියලුම පක්ෂ. වැඩියම තමයි සජබැසීයට අනූපහක්වේ පක්ෂ එකතු වෙලා. ඒ ගමන ආරම්භ කල්ලා රනිල් වික්කම සිංහ නිර් පාක්ෂිකල් ජනාධපතිවරෙක් බට පත්කිරමින් එක්සත් ජාතිපක්ෂයත් නවතරට බලියගේන්න ජතු කරමු කියලා මතක්කිරමින්. ඔබස් සියලු දෙනාටම ජයවේවා එක්සත් ජාජ්‍යපක්ෂල් ජයවා කියලලා මන්න්න හන වෙනවා.